ඉස්සලම අපි කරන්න ඕන අපේ ඉන්න සත්තු සංඛ්‍යාව වැඩි කරගන්න කිරි නිෂ්පාදනය වැඩි කරගන්න ඕන. ඉතින් ඒකට අපි වැඩසටහනක් දැන් හදලා තියෙන හැම ගොවිපලම අඩුම වශයෙන් මේ සත්තු සංඛ්‍යාව තියාගන්න ඕනේ ඒක අවුරුදු පතා වැඩි කරන්න පිළිවෙලක් හදාගෙන තියෙනවා. ඊට අමතරව එක සතුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කරගන්නත් එපා. ඔව්. ඒතර අන්න ඒක වැඩි කරගන්නත් අපි දැන් මේ හැරි වැඩි කරපේ විශේෂයෙන්ම කෑම තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒතර කෑම දුන්නේ නැත්නම් කිරි ගන්න අමාරුයිනේ. ඒ වගේම දෙන කෑම වල ගුණාත්මය. අන්න ඒක හදාගන්න තමයි අපේ ඊගාව බාර දූරෙම කාර්ය වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල අපි හැම ගොවිපලේම ඒගොල්ලෝ දැන් ටාගට් දීලා තියෙනවා හදන්න ඕන බඩිරුංගු වගේ හොඳ පෝෂක තුරුණ ඒ කියන්නේ ඒ ගන්නේ පීර් වගේ ගුණාත්මක වැඩි නැතුව අර වල් කනකොලේම කෑවට ඒව ඇත්තම ගුණාත්මය අඩුවින්ද ඒකෙන් අපට හොඳ නිෂ්පාදනය බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඉතින් ඒකින්ද මේකට හැබැයි ඉතින් අර තරුණ කට්ටියගේ ටිකක් අර ගොවිතැන් ඔය වවන වගේ වැඩවලට ඉතර නඹරුවක් සහ එන්න කැමැත්තක් නැති එකත් එක ප්‍රශ්නයක්. ඉතින් ඒකින්ද අපි හිතුව ඇත්තටම මේ ඒ පැත්ත ටිකක් යාන්ත්‍රීකරණය කරන්න ඕන කියලා. ඉතර යාන්ත්‍රීකරණය කරොත් එහෙම තරුණ ප්‍රජාවගේ ආකර්ෂණය ගන්න පුළුවන් ඒ වගේ රස්සාවට එන කියන්නේ අතින් තරවල කපන්න නැතුව මැෂින් එකකින් ඊගවට දැන් අපි ළඟදි වටන් ගත්ත රිදියන් ගොවිපලේ බඩිරුවට වල්නාශක කුරුනාශක ඉස්සෙන්නේ එක අර ඩ්‍රෝන් තාක්ෂණය පාවිච්චි කරලා පිට කම්පැනි විදිහට දැන් ඒකෙන් තමයි ගහන්නේ. ඒතොර ඒක ඉතා කෙටි කාලෙකින් කරන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය රසායනික ද්‍රව්‍යත් අඩුයි. ආර්ථික වශයෙන් හතර වාසි ඒ වගේ වැය වෙන ප්‍රමාණය අඩුයි. වැය වෙන ප්‍රමාණයත් අඩුයි. ඒ වගේම ඉතාම කෙටි කාලෙකින් අපට ඒ කාර්ය කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තාක්ෂණ වල ගිහිල්ලා තියෙනවා ඊගවට ඉරිගේෂන් එක කියන්නේ වාරි මාර්ග ක්‍රමයක්. මොකද නිකන් වැස්සෙන් විතරක් අනුකලවන්න ගියොත් මේක හරියන්නේ නැහැ. මොකද වැස්සත් ඉස්සර වගේ හරියට අර යල මහ දෙක ඉච්චරම පැහැදිලිව තියෙන්නේ නැහැ. හිටි ගමන් වහිනවා, හිටි ගමන් පායනවා. ඉතින් ඒකින්ද අපි අර තනකොලවන්න එකත් ඇත්තම වාරි මාර්ග යටදී වුත්තම හොඳ අසන්නක් ලබා ගන්නවා. දැන් අපි ඒ ගැන හුඟක් අවධානය යොමු කරලා ඒක හැම ගොවිපලකටම අපි දීලා තියෙනවා. ඔබ මේ මෙච්චර ප්‍රමාණයක් කරන්න ඕනේ කියලා.